බාධක ඉවත් කළා. අඩුකල ලීසින් පොලිය තවත් අඩුකලා. සිංග ෆිනෑන්ස්. මාර්ග අංක 187 කටුනායක අවරියවත්ත බස් රථ සේවකයන් 10 වෙනින් ඉවත්ව ඊයේ සිට ආරම්භ කර ඇති වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ බස් නැහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ගම්පහ අංක 1 කාර්යාලයේ 10 වෙනි කළමනාකරුගේ අක්‍රමිකතාවක් හේතුවෙන් කතරගම නගරයට ආසන්න පොදු ලිඳක පාවෙමින් තිබූ පුද්ගල මලසිරුරක් ඊයේස්වාගෙන තිබෙනවා. මියගේ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොළොන්නරුව පොලිසිය මේ සම්බන්ධව විමර්ශන මෙහෙයවනවා. මද්දකට හසු වී කම්බියක් පාදයක් තුල සිරවි පීඩාවට පත්ව සිටි කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වන අලියාට ප්‍රතිකාර කිරීමට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ක්‍රියා කර තිබුණා. මාර්ගයේ වැටී තිබූ රුපියල් 90,000ක මුදල් පසුම්බියක් එය අහුලාගත් කාන්තාව අනුරාධපුර පොලිස් ස්ථානයේදී එහි හිමිකරුට ලබා දුන්නා. ත්‍රිවිල්ලයකින් පර්ස් එකක් වැටුණා. හැමෝම මිනිස්සු ඉදින් ඇඟිඳගත්ත සල්ලි. මම මේ මුදල් ටික හැමෝගෙම එකතු කරගෙන බාර දීලා ගිහින්. වෛරෙන් බඩු ටික ගන්න සල්ලි ආදිනකොට තමයි පර්ස් එක මැරිලා කියලා දැනගත්තේ. ඒ මිස්ටර් සල්ලි හම්බ වුණා හින්දා දෙවියෙක් ඇවිල්ලා මට දීලා ගියා වගේ. පයකල බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලැන්වීමේ උත්සවය පසුකීදා පැවැත්වුණා. AdaDerana YouTube නාලිකාව YouTube AdaDerana දැන්ම subscribe කරන්න.